අතීතයේදී ගමේ පාසලට සිදු වූ අසාධාරණය මහින්දෝදේ නැත්තට නැතිකොට සාධාරණයේ ඉටු කරන බව ජනප්‍රති පවසයි. නීතිඥ කරුත්වය ආරක්ෂා කරන්නත් ඔවුන්ගේ ගැටලු විසඳන්නත් නීති ප්‍රශ්නවලදී මහජනතාවට නිසි සහනය සලසන්නත් ජනප්‍රතිගේ දැඩි අවධානය. ත්‍රස්තවාදීන් අවතැන් වී රජයේ සහනයෙන් යලි උපන් බිමට ගිය උතුරේ ජනයාට උපරිමයෙන්ම පහසුකම්. වර්ෂාවෙන් නැගෙනහිරට දැඩි හිරිහැර මාර්ග යටවේ ගමනාගමනයටත් බාධා. අම්පාර හෙලවුණු හැටි හොයන්නත් පරීක්ෂණ. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉන්දියාවේ දැඩි ඇගීමට. ඇමරිකාවේ මාධ්‍ය නිදහසේ තරම මාධ්‍ය වේදිනියක් ඇමරිකාවේදීම ලොවට හෙළි කරයි. දැන් පුවත් සවිස්තරාත්මකව. ශුද්ධ වූ නබි නායකතුමාගේ ජන්මදිනය අදට යෙදේ. ලෝ පුරා ඉස්ලාම් බැතිමතුන්ට අද දිනය සුවිශේෂී වේ. සත්‍යවාදී හා විශ්වාසදායක පුරුෂයා යන තීරම රැගත් අල් අමින් යන පූජනීය යෙදුමින් නබි නායකතුමා අරාබි කරේම ගෞරවාතරයට පාත්‍ර වී සිටී. මිලාදුන් නබි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් එක් කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කියා සිටින්නේ මුහම්මද් නබිතුමාගේ ඉගැන්වීම් අනුකමනය කරන්නන්ට රටේ ඉදිරි ගමනට ශක්තියක් වන ඉවසීම අවබෝධය හා සංහිඳියාව තුළින් පිරිපුන් ජාතියක් ගොඩනැගීමට දායකත්වය ලබා දී හැකි බවයි. මානව වර්ගයාගේ ප්‍රගතියට හා සාමයට තර්ජනයක් ඇති කරමින් ලෝපුරා ප්‍රදේශ රැසක අර්බුද පවතී. සාමය, සමගිය, ඉවසීම හා අවබෝධය අවධාරණය කෙරෙන ශුද්ධ වූ නබිතුමාගේ ඉගැන්වීම් වර්තමානයේට දැඩිසේ අදාළ වන බවද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. රටේ සංවර්ධන ක්‍රියාදාමයේ සාර්ථකත්වයට සහාය වෙමින් ජනතාව අතර සමගිය ගොඩනැගීමට මෙම උත්සවය වඩාත් ප්‍රයෝජනවත් වන බවද ජනාධිපතිතුමා සිය නිවේදනයෙන් කියා සිටී. ශුද්ධ වූ මුහම්මද් නබිතුමාගේ ජන්මදිනය වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා පෙන්වා දෙන්නේ නබිතුමන්ගේ ප්‍රතිපත්තිවලට මුල් තැන දෙමින් අධ්‍යාත්මික ජීවිතයේ හැඩගස්වා ගත යුතු බවයි. සත්‍යවාදී සහ විශ්වාසදායක ලෙස ජීවත් විය හැකි නිවහල් මාතෘභූමියක් දැන් නිර්මාණය වී ඇත. වැරදි සියල්ල නිවැරදි කර ගනිමින් සාමයේ සමග ආදරේ බෙදා හදා ගැනීමට මේ උතුම් දිනේදී අදහස් කරගත යුතු ඇතැයි අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ බහුවාර්ගික සමාජය තුල සහෝදරත්වයේ සහජීවනයේ සහ සම අයිතිවාසිකම් මුදාකරලීම සඳහා මුහම්මද් නබිනායකතුමා කළ මෙහෙවර ප්‍රශංසනීය පවයි. නබිනායකතුමා ලොවට දායාද කළ සහෝදරත්වයේ සහ සහජීවනයේ පණිවුඩය ආදර්ශයටගෙන ක්‍රියා කිරීම එතුමාට කරන හොඳම උපහාරය බවද විපක්ෂ නායකවරයා කියා සිටී. එදා ගමට සිදු වූ අසාධාරණය අද රටපුරා මහින්දෝදේ විද්‍යාගාර පිහිටවමින් වෙනස් කරනවා. ජනපති කලුතරදී පවසයි. නව වසරේ පාසල් දිවි ආරම්භ වූ දරුවන්ට පාසල් උපකරණ ප්‍රදානය කිරීම උදෙසා සංවිධානය කෙරුණු දිරි උදා වැඩසටහන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණ. මතුගම ශාන්තමේරි විද්‍යාලයේ පැවති මෙම වැඩසටහනේදී කලුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පළමු වසරට ඇතුළත් වූ දරුවන්ට පාසල් උපකරණ ලබා දීම සිදු කෙරින. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ රජ්‍ය දරුවන්ගේ යහපත වෙනුවෙන් දෙවැන්ත වැඩ කොටසක් ඉටු කරන බවයි. දෙමාපියන්ගෙන්ද සමාජයෙන්ද දරුවන්ට යුතුකම් රාශියක් ඉටු විය යුතු බව සිහිපත් කළ රාජපක්ෂ මැතිතුමා රටට ආදරය කරන සමාජයට වෛර නොකරන අනාගත පරපුරක් බිහි කළ හැක්කේ සියලු පාර්ශ්වවල එක්වීම තුලින් බවද අවධාරණය කළේය. ගමට හා ගමේ පන්සලට ස්වභාවික පරිසරයට සමීපව ලබා ගන්නා දැනුම දරුවන්ට ඉතා වැදගත් බවද උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේය. සමහර දරුවන්ට අම්මලා මේ තරඟයට අධ්‍යාපන තරඟයට තල්ලු කරනවා. දරුවෝ අපි ඔක්කොම එකම වෙලා පහේ ශිෂ්‍යත්වය පාස් කරන්නේ කියලා දරුවා පන්තියටම තද කරනවා. ටියුෂන් පන්සියට එක්ක යනවා. දරුවාට වෙලේ ගිහිල්ලා නටන්න දෙන්නේ නැහැ. හෙම්බිරිසාව හැදෙයි කියලා එහෙම කෑ ගහනවා. තෙමේ කියලා කෑ ගහනවා. අපි පොඩි කාලේ මන් දන්නේ නැහැ කුඹුරේ දිව්වා
මඩේ දිව්වා හරකපාන පස්සේ දිව්වා දෙයියන්ගේ පීඩයි දරුවෝ ගහකොළ වලින් ඇලදොළ වලින් සිතා සතා සිව්පාවකින් ලැබෙන දැනුම මම විශ්වාස කරනවා දරුවට විශාලයි කියලා ඒක අහිමි කරන්න දෙන්න එපා අම්මේ ඒක අහිමි කරන්න එපා තාත්තේ ගම රට අඳුර ගන්න දෙන්න සාමූහික බැඳීමක් ඇති කරන්න ගමෙන් පන්සලෙන් අසල්වැසියකින් ඈත් කරන දරුවා අන්තිමට ලොකු ආත්මార్థකාමියෙක් වෙනවා ප්‍රවාහන අමාත්‍ය කුමාර විල්ගම මහතාගේ පෞද්ගලික දන පරිත්‍යාගයෙන් දිරි උදා වැඩසටහන පැවැත්වින පාසල් දරුදරියන් පහසු උදෙසා බස් රථ තුනක් ලබා දීමද මෙහිදී සිදු කෙරින අනතුරුව ශාන්තමේරි මහාවිද්‍යාලයේ පිහිනුම් තටාකය සිසු අයිතිර පැවරුණීද ජනාධිපතිතුමා අතිනි මැති ඇමතිවරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ නීතිඥවරුන්ට සිය වෘත්තීය කටයුතු වලදී මුහුණ දීමට සිදු ඇති ගැටලු පිළිබඳ ජනපතිගේ අවධානය නීතිඥ වරුන් සිය වෘත්තීය කටයුතු වලදී මුහුණ පාන ගැටලු සහ නීතිමය කටයුතු වලදී මහජනතාවට මුහුණ පෑමට සිදුවන දුෂ්කරතා පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී තිබේ. ජනාධිපති නීතිඥ තිරන්ත වලලියද්ද මහතා ප්‍රධාන නීතිඥවරු පිරිසක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වී මේ පිළිබඳ එතුමාගේ අවධානය යොමු කළහ. ඉඩම් ලියාපදිංචි කිරීමේදී ලේඛන පරීක්ෂාවේදී උද්දෘත ලබා ගැනීමේදී සහ ඔප්පු පිටපත් ලබා ගැනීමේ ගාස්තු අධික වීම තුළ නීතිඥවරුන් මෙන්ම ජනතාවද අපහසුතාවට පත්වැතැයි මෙහිදී වලලියද්ද මහතා පෙන්වා දුන්නේය. මීට අමතරව විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 දක්වා වැඩි කිරීම තුළින්ද ග්‍රාමීය ජනතාව දුෂ්කරතාවට පත්වැතැයි ඒ මහතා පෙන්වා දුන්නේය. නීතිඥයන් සේම ජනතාවද අපහසුතාවයට පත් නොවන ආකාරයට අවශ්‍ය සංශෝධන සිදු කළ යුතු ආකාරය පිළිබඳ ඉදිරියේදී සොයා බැලිය යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය. එසේම නීතිඥයින්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීම කෙරෙහිද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. මෙම සාකච්ඡාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙන්රත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. උතුරු පළාතේ යලි පදිංචි කළ ජනතාවට සියලු පහසුකම් රජය සපයා ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පවසයි. යාපනයේ කිලිනොච්චේ මුළුතෙව් මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල යලි පදිංචි කිරීමේ වැඩපිළිවෙල මේ වන විට මුළුමනින්ම සාර්ථකව ක්‍රියාත්මක කොට තිබේ. සියලු පවුල් සඳහා අවශ්‍ය පහසුකම් රජය ප්‍රමාණවත් පරිදි ලබා දී ඇත. ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් උතුරු යවතැන්ව සිටි ලක්ෂ 3කට අධික පිරිසක් උතුරු පළාතේ යලි පදිංචි කර තිබේ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයේ නිමවට පත්වන අවසාන කාල සීමාවේදී අතිවිශාල පිරිසක් ආරක්ෂක අංශවල රැකවරණය පතා පැමිණි අතර ඔවුන් සියලු දෙනා ආරක්ෂා සහිතව කඳවුරු ගත කෙරිණ. වවුනියාව මැණික් ෆාම් අවතැන් කඳවුරේ පමණක් 200කට ආසන්න ජනතාවකට රැකවරණය ලබා දුන් අතර මේ වන විට එම සියලු ජනයා තමන්ගේ ගම්බිම්වල යලි පදිංචි කොට තිබේ. සියලු ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම්ද ලබා දීමට රජය කටයුතු කළේ උතුරු වසන්තයේ වැඩපිළිවෙල යටතේ. ශ්‍රී ලංකාව යලි පදිංචි කිරීම වෙනුවෙන් අනිකුත් රටවල්වලටද ආදර්ශයක් ලබා තුන්නේය. වවුනියාවේ යලි පදිංචි කර සිටින බෝගස්වැව ජනතාවගේ සූදුක් විමසා බැලීමට ආණ්ඩුකාරවරයා පසුගියදා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය. වවුනියාවටත් මුළුතිව් දිස්ත්‍රික්කයටත් මායිම්ව පිහිටි මෙම බෝගස්වැව ප්‍රදේශය යලි ජනාවාසයක් වූයේ වසර 36කට පසුවයි. අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජන ජීවිතයට බලපෑම්. මඩකලපුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී තිබේ. වාලච්චේන, කිරාන්, චෙංකලඩි, එරාවුර්, වවුනතිව් යන ප්‍රදේශවල ගම්මාන රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් ජනජීවිතයට බාධා ඉල්ල වී ඇති බව අප වාර්තාකරු පවසයි. ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකටද ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ තිබේ. අම්පාර මහනුවර මාර්ගයේ ගමනාගමන කටයුතු අඩාල වීම හේතුවෙන් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ පා සිටියහ. අම්පාර ඉඟිනියාගල මාර්ගය හා අම්පාර මහා ඔය මාර්ගයේ 69 වන සතපුම් කණුවාසල ප්‍රදේශය ජලයෙන් යට වී තිබින. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැව් රැසක් වන් දැමීමට පටන්ගෙන තිබේ. පරාක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව අක්කර අඩි 110,000 ඉක්මවා ඇති අතර ඒ හේතුවෙන් වාන් දොරටු 10ම විවෘත කිරීමට වරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ගල්ලෑල්ල, කුසුම්ගම හා නෙළුම්වැව ගම්මානවලට ජල ගැලීම් හටගෙන ඇති අතර පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයටද බාධා මතුව තිබේ. අම්පාර ප්‍රදේශයේ භූචලන තුනක්. කම්පනවලට හේතුව මිනිස් ක්‍රියාකාරකමක් ද යන පිළිබඳව සෙවීමට පුළුල් පරීක්ෂණ. අද උදෑසන 9:36ට, 9:40ට සහ 10:38ට භූචලන තුන වාර්තා විය.
පෙරවරු 10:38 ට පමණ ඇති වූ තුන්වන භූචලනයේ හේතුවෙන් නිවාසවල වහල පවා සෙලවුණු බව අප අම්පාර වාර්තාකරු පවසයි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති ආචාර්ය එන්.පී. විජයනන්ද මහතා කියා සිටියේ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවයි. ඒ සඳහා විශේෂ කණ්ඩායමක් ලබන සඳුදා අම්පාර ප්‍රදේශයට පිටත් කර හැරීමට කටයුතු කරන බවද විජයනන්ද මහතා වැඩිදුරටත් පැවසීය. පසුගිය මාස කිහිපය තුළ අම්පාර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් මෙවැනි භූචලනයන් වාර්තා විය. ඒ සම්බන්ධයෙන්ද අංශ කිහිපයක් ඔස්සේ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පරීක්ෂණ ආරම්භ කර තිබේ. රාත්‍රී පුවත් තුළින් දැන් මත විරාමයක්.